බැඳුම්කර වංචාවට සම්බන්ධ වූවන්ගෙන් විවිධ වරප්‍රසාද ලබාගත් බව කියන 118 දෙනාගේ නම් හෙළිකළ යුතුව ඇතැයි පාර්ශ්ව ගණනාවක් අවධාරණය කරනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන විමර්ශනවලදී දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා පර්පෙචුවල් ව්‍යාපාර සමූහයේ සමාගමක් කරහා මුදල් ලබාගෙන ඇති බව අනාවරණ වුණා. මෙම විමර්ශන තවදුරටත් සිදුවන අතර කොළඹ 2 පාක්ලන් ගොඩනැගිල්ලේ පිහිටි පර්පෙචුවල් ට්‍රෙෂරි සමාගමේ කාර්යාලය ඊයේ යළිත් අපරාධ පරීක්ෂණ නිලධාරීන් සෝදිසි කළා. නීතිපති දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් වරෙන්තුවක් මත සිදු කළ සෝදිසියේදී තවත් ලිපිගොනු විමර්ශන නිලධාරීන් විසින් රැගෙන ගිය අතර කාර්යාලයටද මුද්‍රා තැබීමට පියවර ගත්තා. සිවිල් සංවිධාන පවසන්නේ වරප්‍රසාද ලැබූ තවත් පුද්ගලින්ගේ නම් මේ පරීක්ෂණ වලින් අනාවරණ වනු ඇති බවයි. බැඳුම්කර වංචාවට සම්බන්ධ පර්පෙචුවල් ව්‍යාපාර සමූහයට සම්බන්ධතා ඇති සමාගමකින් මුදල් ලබාගෙන ඇතැයි නැගුණ චෝදනාවත් සමග දයාසිරි ජයසේකර හිටපු අමාත්‍යවරයා තවත් 118 දෙනෙකු මෙසේ වරප්‍රසාද ලබාගෙන ඇතැයි කියා සිටියා. මේ පිළිබඳව කරුණු ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ ඇති බවත් එම තොරතුරු ඇතුළත් ලේඛන ප්‍රසිද්ධ කර නැති බවත් පසුව පාර්ශ්ව ගණනාවක්ම ප්‍රකාශ කළා. අපි ඊයේ ජනාධිපති ලේකම්තුමා හම්බ වුණා. හම්බ වෙලා අපි ලිපියක් බාර දුන්නා. මහා බැංකු කොමිෂන් වාර්තාවේ සඳහන් වූ නම් 118 අපිට ලබා දෙන්න කියලා. දැන් එතුමා සඳහන් කර එක ලේඛනාගාරයේ තියෙන්නේ. ජාතික ලේඛනාරක්ෂණ දෙපාර්තමේන්තුව සතුව මේ ලේඛනය තිබෙනවා. ඔවුන්ට මේක බාර දීලා තියෙනවා. ඔවුන්ගෙන් ඒ ලිපිය ඒ ලේඛන අවශ්‍ය ලේඛන ලබා ගැනීම සඳහා බාධාවක් නැහැ කියලා. ඔවුන් ඒ තොරතුරු ලබා දීම ප්‍රතික්ෂේප කරා. අවුරුදු 30කට මේ බැඳුම් කර වාර්තාවේ ලේඛන ප්‍රසිද්ධ කරන්නට හැකියාවක් නැහැ කියන එක ඔවුන් 1973 අංක 48 දරන රාජ්‍ය ලේඛනාරක්ෂක පනතේ 16D වගන්තිය යටතේ ඔවුන්ට තියෙන බලය සහ ඔවුන්ට තිබෙන අධිකාරිය පැහැදිලි කරමින් අපිට කරුණු දැක්වුවා. ඒ පනතේ තිබෙන 11, 16, 16D සහ 3C වගන්තිය යටතේ ව්‍යතිරේකයක් තියෙනවා. ජනාධිපති ලේකම්වරයාට පුළුවන් මේ ලේඛන ප්‍රසිද්ධියට පත් කරන්නට, එහෙම නැත්නම් මේ ලේඛන ලබා ගැනීම සඳහා අවසරය ලබලා දෙන්න. ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මේ කරුණු සංගවන්නේ නැති බව. ජනාධිපති ලේකම්වරයාත් කියනවා මේ කරුණු සංගවන්නේ නැති බව. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මේ කරුණු කාරණා ලැබිලා තිබෙනවාද? ඉතාමත්ම පැහැදිලිව මේ ලේඛන ලැබිලා නැහැ. නෑ නෑ, ඒ 18ටත් ඔය මේ දයාසිරි ජයසේකර අයිති වෙන්නේ නෑ. ඒ 18ට, ඒ 118ට සල්ලි දුන්නේ පර්පෙචුවල් ට්‍රෙෂරිස් එකෙන් සල්ලි ටිකක් මෙන්ඩිස් එකට දාලා මෙන්ඩිස් එක හරහා තමයි සල්ලි දීලා තියෙන්නේ. ඒ සල්ලි දුන්නේ ඔහු ඒ බැඳුම් කර හොරකමෙන් ගැලවීම සඳහා. ඔය 110 කියන්නේ එතන මං හිතන්නේ මේ පුංචි නිකන් කජු පොඩි කෑල්ලක් වගේ. ඒ වෙලාවේ සාල මේ සුපෝගභෝගී මේ අපාර්ට්මන්ට්ස්, මේ ගෙවල්, ඉඩම්, වාහන, ලොකු සුපෝගභෝගී ජිප්‍රත මේ වගේ තමයි දීලා තියෙන්නේ. ඒක නිසා ඒ 118යි මේ දයාසිරි ජයසේකරමයි පටලවන්නේ. ලක්ෂයක් වගේ මුදලක් බැඳුම් කරෙන් ගත්තා කියලා කියන්න බෑනේ. හැම අවුරුද්දේම දේශපාලනේ මැතිවරණවලට ඇවිල්ලා යම් යම් දායකත්වයක් දරන කට්ටිය. ඒ වගේ කට්ටිය ඇවිල්ලා පොඩි පොඩි මුදල් ගන්නවා දුන්නම අපි ඒව කෙලින්ම අර මේ පෙටි කෑෂ් කියන්නේ ඒ වගේ තැනකට යොමු කරනවා. එතකොට එක එක අංශ ඒවයින් එක එක පොඩි පොඩි වැඩ කරගන්නවා දේශපාලනය. ඉතින් මම ඒක හන්ද මට හංගන්න දෙයක් නෑ. ලක්ෂයක් දෙන එක මට ඕන, ඒක ආපහු දෙන්නත් පුළුවන්, කිසි ප්‍රශ්නයක් නෑ. පොලියත් එක්කත් දෙන්න පුළුවන් ඕනනම්. මොකද මම ඉස්සරහත් කියලා තියෙන්නේ 2005 මහ ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂට මම 106ක් දුන්නා. මම ගෙදරට ඇවිල්ලා ගෝඨාභය ඇඬුවාම සල්ලි නෑ කියලා. රත්නසේක මහත්මයාත් තොට්ටු දෙකට වැටිලානේ. එතුමා ගත්ත ගාන බලන්න. ආ, ලැජ්ජ සහගතයි. සරත් වංශේක විතරක් නෙමෙයි. නම් එළියට ඉඳලා බය වෙලා තමයි දැන් නම් කියන්නේ. නම් එන්නේ ඉස්සෙල්ලා ගැලවෙන්න හදනවා. සල්ලි ගත්ත කිසි පුද්ගලයකට ගැලවෙන්න බෑ. ඇත්ත වශයෙන්ම පට්ට හොරුටියක් මේ ආණ්ඩුවේ. ඇත්තම ඡන්දකදී කියන කට්ටිය ඇත්ත මට කාලෝෆොන්ස් එකවන්න මගේ මාමා වගේ අය මුදල් දෙනවා. ඉතින් එතුමා කාලෝෆොන්ස් එක මහ බැංකු කඩපුවෙක් කෙනෙක් නෙමෙයි. වම්බොට්ටා, හාල් ඇටයා, ඇට චමින්ද මේ ඔය වගේ කට්ටිය දුන්නොත් අපි ගන්නෙ නෑ මුදල්. අපි දන්නවා ඒක පාරාවලල්ලක් වෙනවා කියලා. එම මටත් කතා කළා.
මට දුරකථන ඇමතුමක් දුන්නා. ඒ දුරකථන ඇමතුම මම රෙකෝඩ් කරලා තියෙනවා. මම ඕනම වෙලාවක ඒක ඕනම මාධ්‍යයකට ඉදිරිපත් කරන්නම්. මට ITN එකේ නිවේදක මහත්තයෙක් කරා අර්ජුන ලොසිස් මහත්මයා මට මාව හම්බෙන්න ඕන, මට උදව් කරන්න ඕන කියලා කතා කළා. එතකොට මම කිව්වා නෑ, අවශ්‍ය නෑ කියලා. ඒ එහෙම අවශ්‍ය නෑ කියලා කියන්න කොන්දක් මට තිබුණා. ඇමතිවරු කීප දෙනෙක්ම කිය කියනවා මට ලක්ෂයක් හම්බුණා, දෙකක් හම්බුණා, මම ළඟ ඉන්න අයට දුන්නා. ඒ වගේ අපි දැන් මේ එක දිගට කියාගෙන යනවා. ඉතින් මම හිතනවා මේවා ඉස්සෙල්ලා කිව්වනම් තමයි වටින්නේ. මම නම් කිසි මුදලක් ලබා ගන්න නෑ. ඉතින් අනිත් අය ගැන මම කතා කරන්න කැමතිත් නෑ. ගාගේ මම සල්ලි ගන්න කෙනෙක් නෙමෙයි. ඒ මම නම් කියන්නේ ඔය 118ක් ඉන්නවා, 118 දෙනාගේම නම් දාන්න ඕනේ එළියට. ඒව හංගලා තියන්න හොඳ නෑ. මට කිසිම අවශ්‍යතාවයක් නැහැ මේ වගේ ප්‍රශ්න තියෙන මිනිස්සුන්ගෙන්. හරිද? කිසිම මුදලක් ලබා ගන්න.